අයිබෝවන් ඔබ මේක තුවන්නේ සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකේ රටම උණුසුම් කළ කම්කරුදුනේ තොරතුරු ඇතුළු තවත් බොහෝ තොරතුරු දැනගන්න රැඳෙන්න අදත් අපත් සමගින් මම ශාරා කෝරලගේ මම ප්‍රසන්න ජයනෙත්ති ප්‍රථමයෙන් සිරස්තල ජාත්‍යන්තර කම්කරු දිනය අදයි මේ දින පෙළපාලි සහ රැලි රට පුරා ජාතික අර්බුදයේ විසඳීමේදී අන්තපාදී බලවේගවලින් ජනාධිපතිතුමාට බලපෑම් එල්ලවන බව ඇමති රාජිත කියයි ඉන්දියාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරලීමෙන් 103 දෙනෙකු මරුට දේශීය පුවත් ඔබ වෙත ගෙන එන්නේ HNB පැතුම් බිබන 2012 වැඩියෙන් ඉතිරි කර වැඩිපුර දිනා ගන්න. මොලි බව දහඩේ දේශීය පුවත් වෙත. මිනිසාගේ අභිවෘද්ධිය වෙනුවෙන් තම දහදිය කඳුළු වගුරු වනලව වැඩ කරන ජනතාවගේ දිනේ හෙවත් ලෝක කම්කරු දිනය අදයි. මේ වැඩ කරන ජනතාවගේ දිනේ පිළිබඳව කෙරෙන විමසීමක්. මේ මාස පළමුවෙනි දින අන්තර්ජාතිකව සමරන ලෝක කම්කරු දිනය වැඩකරන ජනතාවගේ අරගල මත දිනාගත්තක්. කාර්මික විප්ලවයත් සමග යුරෝපයේ ඇතිපු නිෂ්පාදනවල පිබිදීම ලොව සංවර්ධනයට දායක වුවත් එය එම කම්කරුවන්ට ගෙන දුන්නේ පීඩාවක්. එම නිෂ්පාදනවල ප්‍රතිඵල කම්කරුවන්ට නිසි ලෙස නොලැබීම සහ වැඩි නිෂ්පාදනයක් වෙනුවෙන් සිය හාම්පුතුන් විසින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම ඊට හේතු වුණා. මෙහිදී කම්කරුවන්ට පැය 10 සිට 18 දක්වා වූ කාලයක් තම රාජකාරී කටයුතුවල නිරත වීමට සිදු වුණා. මෙම අවිවේකී වැඩමුරිය තවදුරටත් ජනතාව තුළ ඇති කළේ අසහනයක්. තම වැඩමුරිය පැය 8කට සීමා කරන්නයි ඉල්ලා 1886 මැයි මාස පළමුවෙනිදා කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්වන්නේ ඒ අනුවයි. කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ මෙම වැඩවර්ජනයට තෙවන දිනේ වන විට එක් වූ කම්කරුවන් පිරිස 65,000ක් ඉක්ම වූවා. වැඩවර්ජනයේ තීරණාත්මක දිනේ වූයේ 1886 මැයි මාස 3වැනිදායි. එදින සිය හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට ප්‍රහාරයක් එල්ල කළා. එහිදී කම්කරුවන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. සිය සහෝදර කම්කරුවන්ගේ මරණයත් සමග තම සටන තීව්‍ර කළ කම්කරුවන් පැය 8ක සේවාමුරය දිනාගත්තා. අනතුරුව 1889 වසරේදී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තම අරගලේ වෙනුවෙන් රුධිර වැකිරූ තම සගීන් සදාතනිකව සිහි කිරීමට තීරණය කරනවා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්නේ මැයි පළමුවෙනිදායි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැයි දිනය සමරනු ලැබුවේ 1927 වසරේදී. ඒ මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාව වෙනුවෙන් සිය හඬ අවදි කළ ඒ.ඊ. ගුණසිංහ මහතාට පුෂ්පපහර දැක්වීමක් මැයි දිනයට සමගාමීව අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ගුණසිංහපුර බැස්ටියන් මාවතේ පිහිටුවා ඇති ඒ.ඊ. ගුණසිංහ පිළිරුව අභියසදී ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ විසින් එය සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවට කම්කරු නියෝජිතින් දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ලෝකයේ වැඩ කරන ජනතාව සමග එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන ලාංකීය ජනතාවට සහෝදරත්වයෙන් යුතුව උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. මේ දිනේ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් රැකගනිමින් අප ලබා තිබෙන ලෝක පිළිගැනීම මෙම කම්කරු දිනයේදී මහත් ආඩම්බරයෙන් යුතුව සිහිපත් කරන බවයි. ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ලෝක කම්කරු දිනේ ජයග්‍රාහීව සැමරීමට අප රටේ වැඩ කරන ජනතාවට අවස්ථාව උදා වී ඇති බවයි. රටේ ආර්ථික වර්ධන වේගය 8.3 දක්වා ඉහළ නැංවීමට අප සමත්ව සිටින අතර එහි ගෞරවය හා අභිමානය ඒ සඳහා ගාමක බලවේග වූ අප රටේ වැඩ කරන ජනතාවට හිමිවිය යුතු බවයි ජනාධිපතිතුමා පවසන්නේ. රටත් වැඩ කරන ජනතාවත් අගාධයට ඇද දමන කුමන්ත්‍රණ විවිධ වේශයෙන් අප වෙත තවත් පැමිණෙමින් තිබෙනවා. නමුත් පටු දේශපාලන අපේක්ෂා සහ ආත්මාර්ථකාමීත්වය මුල් කරගත් ඒ කුමන්ත්‍රණ කම්කරු ජනතාව විසින් පෙර පරිදිම පරාජය කොට සමගිය හා කම්කරු අයිතින් ආරක්ෂා කරගන්නා බව තමා දන්නා බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. එහෙයින් අප ඉදිරි ඇති අභියෝග ජය ගනිමින් ජාතික සමගියත් රැක ගැනීමට රාජ්‍යයට දෙන සහයෝගය අනාගතයේදී නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර මේ දිනේ වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා මේ දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ කුරිරු යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටි උතුරේ ජනතාවට සහ දකුණේ ජනතාවට මිත්‍රත්වයේ හස්තයේ දුක කිරීමට හා සියලු ජාතීන් අතර එකමුතුභාවය තහවුරු කර ගැනීමට ලැබූ අවස්ථාවක් ලෙස මෙම මේ දිනයේ සැලකිය හැකි බවයි. ජීවත් වීමට සරලන වැටුපක් නොමැතිව ජීවන පරිින් පීඩා විඳින තත්වයට මුළු රටේම ජනතාව පත්වී ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා. එබැවින් එක මවකගේ දරු කැලක් ලෙස එක්සත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ සුරකෙමින් සකල විද අසාධාරණයන්ට එරෙහිව සටන් වැදීමට මෙවර මැයි දිනේදී අදිටන් කරගත යුතු බව විපක්ෂ නායකවරයා සිය මැයි දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. සාමූහික ගිවිසුම් මගින් වැටුප් හා සේවා කුන්දේසි සවි බල ගැනීම හේතුවෙන් තෘප්තිමත් ශ්‍රම බලකායක් රට තුළ ගොඩනැංවීමට හැකි වී ඇති බව කම්කරු හා කම්කරු සම්බන්ධතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මේ දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේ වැඩබිම් තුළ සාම්ප්‍රදායික රැකවරණ සීමා ඉක්මවා නවීන තාක්ෂණය සමග අත්වල් මැද ගනිමින් කාර්මික සාමයක් ගොඩනැගීම හා යහපත් වැඩ වාතාවරණයක් ඇති කිරීම තුළින් ශ්‍රම ඵලදායීතාව ඉහළ නැංවී ඇති බවයි. 126 වන ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා අද දිවයින පුරා මේ දින පෙළපාලි හා රැලි රැසක් පැවැත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින රැලිය පැවැත්වුණේ කොළඹ නගර සභා පිටියේදී. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයේ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මේ දින රැලියේ තේමාව වූයේ රට එකට යන්නයි. කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකින් ආරම්භ වූ සන්ධාන මේ දින පෙළපාලි කොළඹ නගර සභා පිටිය වෙත පැමිණියා. බොරැල්ල කැම්බල් පිටියේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රධාන පෙළපාලියේ පැමිණි අතර ජාතික නිදහස් පෙරමුණේ මේ දින පෙළපාලියේ පැමිණියේ ආයුර්වේද වටරවුම අසල ළමා ක්‍රීඩාංගණයේ සිටයි. මහජන එක්සත් පෙරමුණේ මේ දින පෙළපාලිය ආරම්භ වූයේ නාරාහෙම් පිටින්. මෙම මේ දින රැලිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් ඇතුළු දහස් සංඛ්‍යාත ජනකායක් එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මැයි රැලිය මෙවර පැවැත්වුණේ යාපනයේ ගුරුනගරයේදී. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර අදට යෙදී තිබෙන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 19 වැනි ගුණ සමරු උත්සවය වෙනුවෙන් විශේෂ පෙළපාලියක් සහ ජන රැලියක් කොළඹදී පැවැත්වුණා. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමර උත්සවය වෙනුවෙන් පැවැත්වූ පෙළපාලිය ආරම්භ වූයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අසලින්. පෙළපාලියට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සුගතදාස ක්‍රීඩාංගණයේ සිට පෙළපාලියෙන් පැමිණි පිරිස ආමර් වීදියේ පිහිටුවා ඇති රණසිංහ ප්‍රේමදාස ස්මාරකයට පුෂ්ප පහර දැක්වීමද සිදු කළා. ගුණ සමර උත්සවය පැවැත්වුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණ අසල පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසයි. මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරෝ ජයසූරිය, බුද්ධික පතිරණ යන මහතුරුන් හා හේමා ප්‍රේමදාස මහත්මිය, අනෝම ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අගෝස්තුවේ සැප්තැම්බරේ ඉඩෝරේ තියෙනකොට මැණික්ගඟ සම්පූර්ණයෙන්ම හිඳෙනවා. සතා සිව්පාවන්ට පානීය ජලය නොමැතිව පිපාසයෙන් එතනට එනවා. නරි ටිකක් හිවල්ලු ටිකක් ඇවිල්ලා අර අලිය ගොඩනගපු ඒ පිපාසය සංසිඳවන්නට ඒ ගොඩනගපු ඒ මහා වල අපවිත්‍ර කරලා ජරා කරලා කාටවත් වතුර බොන්න බැරි තත්වයකට ගෙන එනවා. රටටත් සිදු වෙලා තිබෙන්නේ අන්න ඒ තත්වය. අපි ජීවත් වන්නේ මුළු රටම ජරා ජීර්ණ වෙලා මුළු ජන සමාජයේම කඩා වැටිලායි තිබෙන මොහොතක අද රටට අවශ්‍යයි ඇත් පරපුර නව ජීවියක් ශක්තියක් තුලින් නව ප්‍රාණයක් තුලින් මේ රටේ ජනතාවගේ දුක සංසිඳවන දුකට සෙත සලසන යුගයක් මේ රටේ බිහි කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ මේ රැලිය මෙවර පැවැත්වුණේ කොළඹ BRC පිටියේදී. එම පක්ෂයේ නායක සොම්වංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල සරණංකර මාවතෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින පෙළපාලිය පාමංකඩ හයිලිවෙල පාර ඔස්සේ හැවුලොක් පෙදෙසේ පිහිටි BRC ක්‍රීඩා පිටිය වෙත පැමිණියා. ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින රැලිය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකින් පක්ෂ ක්‍රියාකාරීන් වෘත්ති සමිති නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ගොඩක් අය මේ දින තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ එක කෑල්ලක් ලංකාවේ යහ කෙළවරේ තියෙනවා. අනිත් කෑල්ල ආරංචි විදිහට මරදානේ තියෙනවා. පහුගිය අවුරුද්දේ තමගේ අයිතීන් වෙනුවෙන් පාරට බහපු කම්කරුවන්ට වෙඩි තියපු වෙඩි තියලා ඝාතනය කරපු
එවගේම ධීවර ජනතාව පාරට බහිනකොට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙඩි තියපු නඩය තව තැනක මේ දිනේ තියෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ ගොඩනැගිය හැකි අවස්ථාවාදීම කල්ලිය කුඩා කුඩා කේන්ද්‍රිකෑම් එහා පිට්ටනියක තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ තමයි ශක්තිමත්ම ජනතාව ඒකාබද්ධ කළ හැකි ශක්තිමත් විප්ලවවාදී ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ අතේම ඓතිහාසික මේ රැළිය මෙම බීආර්සී පිටියේදී පවත්වනවා. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක එකතුවකින් කොළඹ ප්‍රයිස් පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙයිරලියක් පැවැත්වුණා. එනම් කර තිබුණේ වමේ මෙයිරලිය ලෙසයි. අද පැවැත්වුණේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රථම මෙයිරලියයි. කොළඹ කොටුව දුම්රිය පළාතලින් ආරම්භ වූ වාමාංශික පක්ෂවල මෙයිදින පෙළපාලිය අනතුරුව ප්‍රයිස් පාර්ක් ක්‍රීඩාංගණය වෙත පැමිණියා. මෙම අවස්ථාවට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. රටේ දේශපාලනයේ ඉතාමත් අර්බුදකාරී වටපිටාවක තියෙන වෙලාවක අපි මේ මැයි දිනය පවත්වන්නේ. ලෝක පරිමාණයෙන් අධිරාජ්‍යවාදීන් සමස්ත ජනතාවම ධනවාදී ගොදුරු බවට පත් කරගෙන ඉන්න දියුණු ධනපති රටවල් පවා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් පරිහානියට අර්බුදයකට ලක් වෙලා ඉන්න වෙලාවක අපි 2012 මැයි දිනය සමරන්නේ අලුත් බලාපොරොත්තුවක් සහිතව. බලය බෙදීම තුළින් ජාතික අර්බුදය විසඳීම සඳහා ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇති බව ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. එහෙත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික අර්බුදයට විසඳුම් සෙවීමේදී විවිධ අන්තවාදී බලවේගවලින් ජනාධිපතිවරයාට බලපෑම් එල්ලවන බවයි. ඊයේ සිට ටීවී ඔස්සේ විකාශය වූ මාලිමාව දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ද්‍රවිඩ සන්ධානයේ පළවෙනි වරට ෆෙඩරල් ක්‍රමිනුත් ඉවත් වෙලා තියෙනවා. ඒකීය රාජ්‍යයක බලය බෙදා ගැනීමට ලෑස්ති වෙලා තියෙනවා. උතුරට සහ නැගෙනහිරට පළාත්සභා දෙකක් එකඟ වෙලා තියෙනවා. අවුරුදු 20කට විතර පස්සේ තමයි මේ ස්ථාවරට ඒගොල්ලෝ පැමිණියේ. ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් කරනකොටවත් ඒගොල්ලෝ ඒකීය රාජ්‍ය කෙනෙකුට පිළිගත්තා. යම් බලය බෙදීමක් යටතේ මේක සදාතනිකව මේ ප්‍රශ්නේ අවසන් කරන්නට කැමති. මේ ස්වර්ණමය අවස්ථාව අපි දැහැගන්න ඕන. අපේ ජනාධිපතිතුමා කියන්නේ ඉතාමත් ප්‍රායෝගික දේශපාලනය. ජනාධිපතිතුමත් ඒකට එකතුවා. මෙතුමට ඕනේ මේ ගමන යන්නට. නමුත් නොයෙකුත් අන්තවාදී බලවේග මේ ගමන යන්නට ඉඩ දෙන්නේ නැහැ. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලතල බෙදීම සම්බන්ධවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 13 වෙනි සංශෝධනය කියන්නේ ව්‍යවස්ථායි කොටසක්. 13ට වැඩි යනවා නම් තව හොඳයි. එච්චර ඕනේ නැහැ. ප්ලස් ඕනෙත් නැහැ. 13 දීලා තියෙන බලතල ටික ක්‍රියාත්මක කරා නම් එච්චරයි. පාර්ලිමේන්තුවත් එන්න ඕනේ නැහැ. ටික දවසක් යනකොට මිනිස්සුන්ට තේරෙයි අනේ මේ බලය බෙදුවයි කියලා. එහෙම කවදාකවත් රට කැඩෙන්නේ නැහැ. එහෙම නැති ලෝකෙ කොච්චර රටවල් කැඩෙන්නේ නැහැ. එහෙනම් ඉන්දියාව දැන් කෑලි කෑලි වලට යන්නේ. කැඩෙන්න තිබුණ හැම රටක්ම බලය බෙදලා තමයි බේරගත්තේ. මේක නොදුන්න හැම රටක්ම කැඩෙනවා මතකද?